ගාල්ල බන්ධනාගාර රැඳවියන්ට වැළඳී ඇති රෝගී තත්ත්වයේ හේතුවෙන් තවත් බන්ධනාගාර රැඳවියන් 30 දෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම රෝගී තත්ත්වයේ හේතුවෙන් මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 9ක්. මෙනින්ගෝකොකල් බැක්ටීරියාව මෙම රෝගී තත්ත්වයට හේතු වී ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කර තිබුණා. මේ වෙන විට මේ රෝගී තත්ත්වය මෙනින්ගෝකොකල් බැක්ටීරියාව මගින් සිදු ආසාදනයක් කියන එක යන්තාදුරට තහවුරු කරගෙන තිනවා. තවදුරටත් ඒකට අදාළ මේ වෙන විට පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. පිට පොඩි සැකයක් ඇති වෙලා තියෙනවා. මේ වෙන විට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු වශයෙන් ඉඳලා ඒ නිදහස් වෙලා ගියපු පුජ්‍යලයෙකු ඊට සතියකට පමණ පසුව කරාපිටිය සික්ෂණ වලට ඇවිල්ලා, ඒ කියන්නේ මීට සතියකට පමණ පෙර රෝහලේදී ඇතුළත් වෙන විටනවා වගේ මිය ගිහිලා තියෙනවා. ඒ පුජ්‍යලයා අවුරුදු 24ක පමණ තරුණ පුජ්‍යලයෙක්. එතකොට සැකයක් පවතිනවා, මේ පුජ්‍යලයාද මේ ප්‍රාථමික සෝස් එක හැම නැත්තම් මූලික විස බීජය ඇතුළට ගිය මාර්ගය මේකද කියන පිළිබඳව පොඩි සැකයක් පවතිනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා. පුජ්‍යලයාගේ නිවසේ උදවිය පිළිබඳවත් පරීක්ෂා කරලා බලලා ඔහු සමග ආශ්‍රය කරපු පුජ්‍යලයනුත් පරීක්ෂා කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දීලා තියෙනවා. මේ තුළින් අපි පුරුවන්තරම් උත්සාහ ගන්නවා මේ බැක්ටීරියාව සමාජය තුළට පිටතට යාම වළක්වා ගැනීම සඳහා. මේක වසංගත තත්ත්වයක් බවට පත්වීම වළක්වා ගැනීම සඳහා වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂකතුමා සහ ඒ කටයුතු කරගෙන යනවා. පිටරට යම් චාරිකා වන්දනාගමන් වගේ දේවල් වලට සහභාගී වෙන විට මිනිකෝකල් එන්නත ගන්න කියලා සාමාන්‍ය නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම මේ එන්නත දිවයින්ට වැඩි ප්‍රමාණයක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වෙන විට කටයුතු කරලා තියෙනවා. බන්ධනාගාරයේ සේවකයින්ට සහ රැඳවියන්ට මේ වෙන විට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමටයි පියවරගෙන ඇත්තේ. බන්ධනාගාරයේ සේවකයින්ට සහ රැඳවියන්ට මුක ආවරණ පැළඳීමද මේ වෙන විට අනිවාර්ය කර තිබෙනවා. හදිසි හටගත් රෝගී තත්ත්වයේ හේතුවෙන් රෝහල්ගත කළ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ මිය ගොස් තිබුණා. මෙසේ මිය ගොස් තිබුණේ අහංගම ඉඳුරුපත්තිර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්. මෙසේ මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය ඊයේ ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වුණා. මේ ආකාරයෙන්ම මීට සතියකට පමණ පෙර ගාල්ල බන්ධනාගාරයේ රැඳවුම් නියෝග ලැබ සිටි තවත් රැඳවියෙකු හදිසි රෝගී තත්ත්වයකින් මිය ගියා. ඔහු 23 හැවිරිදි ගාල්ල කරාපිටියේ පදිංචිකරුවෙක්. රැඳවියන් දෙදෙනෙකු 13 වෙනි ඉරිදාත් 20 වෙනි ඉරිදාත් මිය ගිහින් තියෙනවා. මෙහිදී විවෘත තීන්දුවක් ලබා දීලා තියෙනවා. රෝගී තත්ත්වයක් පෙන්නු කරන අනිකුත් රැඳවියන් වෛද්‍ය උපදෙස් මත අපි බන්ධනාගාර රෝහලේ 7 දෙනෙක් රඳවලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.